ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. මධ්‍යසාර හේතුවෙන් ලොව පුරා වසරකදී මියයන සංඛ්‍යාව මිලියන 3කට ආසන්නයි. ඕෂ්ණීය මෝල්ඩ් කිරිසාරෙන් පිරි මිස්ටර් මෝල්ඩ් සැෂේ දැන් රුපියල් 60කට. ශ්‍රී ලංකාව විද මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර වසරකදී මියදෙන සංඛ්‍යාව 20,000ක් බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානය පවසනවා. මධ්‍යසාර හමුවේ රෝගීවන් වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 237ක්. මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් සේරම මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙරට මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර සති දෙකක් තුළ මියදීමේ අවදානමක් පවතින කළු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය පවසනවා. අපි මෙහිදී මියුකොමයිකෝසිස් රෝග තත්ත්වය, කියන්නේ කළු දිලීර රෝග තත්ත්වය ගැන කතා කරෝතින්, ඇත්තරම පහුගිය අවුරුදු කීපය තුළ අපිට ලංකාවේ කළුදිලීර රෝගීන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. මේ රෝගීන්ගෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් රෝගය හැදෙන්න හේතුව විදියට අපි හඳුනාගෙන තියෙන්නේ පාලනය නොකළ දියවැඩියාව. මේ රෝගියෙක් වෙනුවෙන් අපේ රටේ සෞඛ්‍ය අංශය විශාල මුදලක් වියදම් කරනවා. මේ දිලීරය වැඩිපුරම දකින්න ලැබෙන්නේ පසේ සහ දිරා යන සත්ව හා ශාක කොටස්වල. මේ දිලීරය මනුෂ්‍ය ශරීරයට වැඩිපුරම ඇතුල් වන ක්‍රමය තමයි ආශ්වාසයෙන්. මුල් අවස්ථාවේදී මේ රෝගය අඳුරාගෙන හරියට ප්‍රතිකාල නොකළොතින් රෝගියා දවස් 10ක් 14ක් ඇතුළත මරණයට පවා පත්විය හැකි හැම ආශ්‍රිත කළු දිලීර රෝගේ වාර්තා වෙන්නේ සුව කළ නොහැකි තුවාල හෝ කළු ලප තියෙන විදියට. ඊට අමතරව ආහාර මාර්ග ආශ්‍රිත හා පැතිරුණු කළු දිලීර රෝග විදියටත් වාර්තා වෙනවා. රෝග ලක්ෂණ කිව්වොතින් එහෙම උණ මුහුණ එක පැත්තක් ඉදිමීම, රිදීම, ලේ සහිත හොටු දියර ගැලීම, නාසයේ දෙපස කළු ලප ඇති වෙන්න පුළුවන්, සමහරලාට උඩු තල්ලේ තුවාල හරි කළු ලප හරි ඇති වෙන්න පුළුවන්, ඇස් වටේ ඉදිමීම රතුවීම වෙන්න පුළුවන්, උඩ ඇහි පියාටුව ඉදිමෙච්ච හිඳ ඇහැ වැහිලා වගේ ස්වරූපයක් දකින්න පුළුවන්, ඇසෙන් කළු පාට ශ්‍රාවයක් ගලන්න පුළුවන්. ඊට පස්සේ පෙනහළු ආශ්‍රිත කළු දිලීර රෝගේ රෝගීන් පැමිණෙන්නේ උණ වියලි කැස්ස, පපුවේ කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුතාවය. ඒක ඔබට තේරෙනවා මේ රෝග ලක්ෂණ කියන්නේ කළු දිලීර රෝගයට විතරක් නෙමෙයි, තව රෝග ගොඩකට මේව රෝග ලක්ෂණ. ඉතින් ඒ හින්දා අපි හරියට මේ රෝගීන් අඳුරාගෙන ප්‍රතිකාල කළ යුතුයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.